ශ්‍රී ලංකාවේ මූල්‍ය ශ්‍රේෂ්ත්‍රයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රශස්ත කරන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමට රජයේ යන වැඩපිළිවෙලේ ප්‍රගතිය කළමනාකරණ අධ්‍යක්ෂවරයාගේ අවධානයට ලක්ව ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශය පවසුවේ ශ්‍රී ලංකාවේ උද්දමනය පහත අගයකට ගෙන ඒමට මෙන්ම ව්‍යාපාර සඳහා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය කිරීම සහ සංචාර ශ්‍රේෂ්ත්‍රයේ ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ක්‍රිස්ලීනා ජෝජියවා මහත්මිය සිය ප්‍රශංසාව පළ කළ පවයි. බංකුලත්භාවයේ ප්‍රකාශයට පත් කළාම සියලු බාහිර මූල්‍ය ගණදෙනු එන හිටිනවා. අපි නැවතත් ප්‍රමුඛ දේශපාලන අර්බුදයක එලිපත්තේ තමයි හිටියේ. නමුත් පෙරසිටි තත්ත්වය නැවත ළඟා කරගන්න ඉතා කෙටි කාලයකින් හැකිවීම පිළිබඳව අපි කෘතඥ විය යුතුයි. ඇමරිකාවෙන් තෑග්ගක් විදිහට ලැබුණු පොහොර නිසා අපිට හැකිවෙලා තියෙනවා තවත් දේශපාලන අර්බුදයක් ඇතිවීම වළක්වා ගන්න. මේ වසරේ උපකල්පිත දලිජාතික නිෂ්පාදිතය අමරිකානු ඩොලර් ට්‍රිලියන 105ක් මේකින් ට්‍රිලියන 91ක්ම ණය. ඒ අනුව අපි දැනට අමරිකානු ඩොලර් බිලියන 100ක ණය සහනාධාරය IMF එකෙන් අපේක්ෂා කරනවා. තිරසර භාවය පවත්වා ගැනීම සඳහා IMF එකෙන් අපට ලැබුණු ණයවල පළමු වාරිකයට අනුව ගැනනු ක්‍රියාමාර්ග දැන් ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. තිරසර සංවර්ධන ඉලක්ක කරගත් මහලේ කම්බරයාගේ යෝජනාවලින් ඉල්ලා තිබෙනවා අමරිකානු ඩොලර් බිලියන 500ක අරමුදලක් වාර්ෂිකව සංවර්ධනය වෙමින් පවතින රටවලට වගේම කිටිකාලීන ණය අඩුපොලි අනුපාතයක් යටතේ දිගුකාලීන ණය බවට පත්කර ගැනීම සඳහා. මේක තාම යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. ඒ අතරම අපිට තවත් යෝජනා දෙකක් තියෙනවා. ඒ තමයි පොහොර හා ඛනිජ තෙල් වෙනුවෙන් ලෝක බැංකුව ඉදිරිපත් කර තිබෙන සහනාධාර යෝජනාවලිය ක්‍රියාත්මක කරවා ගැනීම. මොකක්ද අපිට ජනතාවට දෙන්න පුළුවන් සහනය? Proposal to ease out subsidies on fertilizer and fuel. Countries are grappling with වසංගත ආහාර සුරක්ෂිතතාව දේශගුණික කැළඹීම් බෝ දේශපාලන තැති ගැනීම් සහ ආර්ථික අස්ථාවර භාවයන් වලින් රටවල් පෙළමින් තිබෙනවා. මේ නිසා බොහෝමයක් අවදානම් සහගත රටවල් මුදල් සම්බන්ධයෙන් තුන් බියකට මුහුණ දීලා ඉන්නේ. මුල්‍ය අවකාශය සහ සංචිත හිඳිලා වසර ගණනාවක පැවති මේ කැළඹිලි සහගත තත්ත්වය නිසා ණය වැඩි වෙලා සේවා සැපීම පවත්වාගෙන යාම අසීරු වෙලා. හේතුව තමයි මේ දැඩි මූල්‍ය කොන්දේසි. සංවර්ධන සඳහා අත්‍යවශ්‍ය වන ජාත්‍යන්තර සහය බිඳ වැටිලායි තියෙන්නේ. මේ රටවල් කඩිනමින් තමන්ගේ සම්පත් වැඩි වැඩියෙන් යොදා ගන්න ඕනේ. හොඳම ආරංචිය තමයි ශක්තිමත් ප්‍රතිසංස්කරණ තුළින් මේ රටවල් වලට තමන්ගේ සම්පත් උපයෝගී කරගෙන කලින් තිබූ තත්වයට එන්න පුළුවන්. Their own resources. The good news is that with strong reforms they can do so. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලිකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියද හමු වී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලිකම් කාර්යාලය අතර පවතින සහයෝගිතාව මෙන්ම පසුගිය වසරේ රුවන්ඩාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවේදී කඳු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳවද එම හමුවේදී සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවා. දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ දේශගුණික මූල්‍යකරණය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුව තිබෙන අනෙකුත් අභියෝග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ අදාළ කරුණු සම්බන්ධයෙන් පොදු ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලෙහි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලිකම්වරයට පැවසූ පවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති කමිටු රැස්වීමකදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා අදහස් පළ කළා. වතුකරේ ජනතාවගේ එදිනදා ජීවන ප්‍රශ්න සහ අයිතිවාසිකම් ගැන ඒ රැස්වීමේදී මම කතා කළා. එවට විසඳුම් දෙන්නට සහයෝගය දෙන බවද ඔවුන් සඳහන් කළා. වතුකරේ ජනතාවගේ සහ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකදෙන්නටත් රටේ ආර්ථිකයට සහයෝගයක් ලබා දෙන්නටත් හැකි වේවි. අනාගතයේදී ලොකු වෙනසක් සිදු වේ කියලා මම හිතනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ